දැන් අපි ඉගෙන ගන්න එනවා ටෙන්ස් එක. ටෙන්ස් කියන්නේ මොකද්ද? ඔය දන්න විදිහට මට කියන ටෙන්ස් එක කියන්නේ මොකද්ද? කාලයනේ. ඔව් ටෙන්ස් කියන්නේ ටයිම් කියන එක. ටෙන්ස් කියන්නේ ටයිම්. හරි. දැන් ඒ කියන්නේ දැන් අපි භාෂාවේ තියෙනවනේ, දැන් අපි කමත් භාෂාවකේ තියෙනවනේ. එතකොට ඒකේ දැන් ලන්ච් කියන එක අපි කමත් භාෂාවෙන් කියද්දී ඇඹුල කියලා කියන්නේ නේද? දවල් කෑම කියන්නේ නේ. ඒ වගේ ග්‍රැමර් වලදී අපි ටයිම් කියන්නේ, ග්‍රැමර් වලදී මොකද්ද කියන්නේ? ටෙන්ස් කියන එක. එතකොට ඉංග්‍රීසි වල ටෙන්සස් කීයක් තියෙනවද? ටෙන්සස් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් ඕන භාෂාවක අපි පසුගිය දෙයක් කතා කරද්දී past කියලා ගන්නවා, past tense එක. හරිද? ඊළඟට දැන් දෙයක් ගැන කතා කරද්දී අපි ගන්නවා present tense එක කියලා. ඊළඟට අනාගත දෙයක් ගැන කතා කරද්දී අපි ගන්නවා future tense කියලා. හරිද? එතකොට දැන් මේක අපි සිංහලෙන් බලමුකෝ. දැන් සිංහලෙන් අපි මොන හරි දෙයක් ගත්තොත්, මේ වගේ වාක්‍යයක් ගත්තොත් අපි හිතමු මම ගියා කියලා. මම කොළඹ ගියා. හරිද? මම කොළඹ ගියා කියන්නේ මොන ටෙන්ස් එකද? කාලේ මොකද්ද? past past. එතකොට දැන් මම යනවා කිව්වොත්, මම කොළඹ යනවා කිව්වොත් present present. හරි. දැන් මම මෙහෙම කිව්වොත් මම හෙට කොළඹ යනවා කිව්වොත් future future. එතකොට අහන්න මෙහෙම දැන් සිංහල වල තියෙන ටෙන්සස් දෙකයි. මේ තුනක් තියෙනවා අපි සිංහල වලින් දෙකයි කියන්නේ. ඒ කියන්නේ අතීත සහ මේකට අපි අතීත කියලා කියනවා. මේ ටෙන්ස් එකට ඊළඟට මේ දෙක එකතු කරලා, ඒ කියන්නේ ප්‍රසන්ට් සහ පාස්ට් අපි එකතු කර ෆියුචර් එක එකතු කරලා ඒ දෙකටම අපි කියනවා මොනා කියලාද? අපි දෙකට කියනවා අනතීත. අනතීත කියන්නේ මොකද? ඒ දෙක මේ ප්‍රසන්ට් එකයි ෆියුචර් එකයි දෙකම එකයි. එහෙනම් කාලේ දවමකට ෆියුචර් වෙනවා. මම හෙට යනවා කිව්වොත් ෆියුචර්. මම දැන් යනවා කිව්වොත් ප්‍රසන්ට්. තේරෙනවද නේද? ඔව් සර්. එහෙම එක එක භාෂාවල මේ තියෙන ටෙන්සස් තුන තියෙන සාමාන්‍යයෙන් වෙච්ච සිද්ධි තුනක් තියෙන අවස්ථා තුනක්. මේ අවස්ථා තුන ටෙන්සස් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි සිංහලෙන් මේ තුන දෙකකට කරලා තියෙන දෙකයි අපිට තියෙන්නේ. එතකොට අම්මා බත් වෙනවා. අම්මා හෙට බත් වෙනවා කිව්වොත් ඒක ෆියුචර් වෙනවා. දැන් වෙනවා කිව්වොත් ප්‍රසන්ට් වෙනවා. එකම වර්බ් එක. ඒක අයිඩියා ගත්ත නේද? මට ඉංග්‍රීසි වල මේ අවස්ථා තුනට තියෙන 20ක් කියන්නේ ඉංග්‍රීසි වල ටෙන්සස් විස්සක්. හරිද? මම කියන්නේ තේරෙනව නේද? ඔව් සර්. අංගෙත් ඒ අවස්ථා තුන විස්තර කරන්නත් පුළුවන්. දැන් අපි සිංහල වල දෙකට කළා, විනින් භාෂා වල තවත් වෙනස් වෙනස් ගණන් කරලා තියෙනවා. තේරෙනවනේ? දැන් මේවා ගැන දැන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඉංග්‍රීසි ගැන කතා කරන හින්දා අපි බලනවා මේ ඉංග්‍රීසි වලින් මේක කොහොමද මේ ඉගෙන ගන්න කියලා. දැන් බලමු අපි ඉංග්‍රීසි වලින් කොහොමද හදාරන්නේ කියලා. දැන් ඔයාලට මම මේ ටෙන්සස් ගැන පාඩමක් කරන්න යන්නේ ඉංග්ලිෂ් ටෙන්සස් ගැන. ඒකේ පළවෙනි ටෙන්ස් එක මොකද්ද? දෙවෙනි ටෙන්ස් එක මොකද්ද? තුන්වෙනි ටෙන්ස් එක මොකද්ද කියලා මම ඔයාලට පිළිවෙලට හඳුන්වලා දෙනවා. හරිනේ? හරි සර්. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මොකද මේක ටෙන්සස් 20ක් තියෙනවා කියද්දි අමාරුද ලේසිද? අමාරුනේ. ලේසිනේ. ලේසි කියන්නේ හේතුව එමෙ දැන් සිංහල භාෂාවේ අකුරු ගොඩක් තියෙනවා නේද? ඔව් සර්. නමුත් ලියන්න ගත්තාම මොන શબ્දයක් කළාද අපි හිතමු මොනවා හරි શબ્දයක් කළොත් හෝ කිව්වොත් අපුරක් තියනවා නේද? ඔව් සර්. අපි හිතමු අපිම ලියන්න යනවා කියලා සේන කියලා ඒතර සේ කියන අකුරක් තියනවා, නයනට අකුරක් තියනවා, ඕනම શબ્දයක් කළොත් සිංහල භාෂාවේ අකුරක් තියෙන හින්දා ලස්සන ලියා ගන්න පුළුවන්. භාෂාවට අකුරු වැඩි. ඒ වගේ ඉංග්‍රීසි වල මේ ටෙන්සස් වැඩි වුණාම දශමයට කියන්න පුළුවන් තමුන්ගේ අදහස. තේරෙනනේ? ඔව් සර්. හරි දියුණු විදිහට කියන්න පුළුවන්. ඒක අල්ලගන්න ඉස්සෙල්ලා මුලින්ම ට්‍රෙන්සස් එක පුරුදු වෙනවා. දැන් ඒ එතකොට දැන් අර ඉංග්‍රීසි කෙනෙක් ing දාන්නේ කොහෙලටද? තව එකක් දාන්නේ කොහෙලටද? තව එකක් දාන්නේ කොහෙලටද? දාන සැරේ එයාගේ ටෙන්ස් එක වෙනස් වෙනවා. අනිත් එක ඉංග්‍රීසි වල තියෙන ප්‍රධානම දේ තමයි ඉංග්‍රීසි වල ප්‍රධානම දේ තමයි හැම වාක්‍යෙම තියෙන ටෙන්ස් එකේ. ඒතර හැම වාක්‍යෙම මොකද්ද කියන්නේ? ටයිම් එක. එහෙනම් ඉංග්‍රීසි ජාතිකයෙකුට වැදගත්ම දේ මොකද්ද? ටයිම් එක. මොකද තමුන්ගේ භාෂාව කතා කරන මුළු දවසේ පුරාම එයා කතා කරන්නේ ටයිම් ලැන්ග්වේජ් එක, ලැන්ග්වේජ් ඔෆ් ටයිම්. ඒ හින්දා ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලොත් they become people of time. හැම වෙලේම කාලය ගැනම තමයි ඒගොල්ලෝ හිතන්නේ. මොකද කාලයනේ ඒගොල්ලන්ගේ භාෂාවේ තියෙන්නේ. තේනවද? අපේ ඉතින් කාලේ අඩු වෙලා තියෙනවා. අපි කාලයට එච්චර තැනක් දෙන්නේ නැහැ. හොඳයි. දැන් ඊතර අපි දැන් මේ ප්‍රසන්ට් ඉස්සලා පටන් ගන්නවා සිම්පල් ප්‍රසන්ට් එක. හරිද? ඔන්න සිම්පල් ප්‍රසන්ට් ෆෝම් එක ඉගෙන ගන්නකොට ඔයාට ඉගෙන ගන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔය ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එක.
සබ්ජෙක්ට් තියෙනවා මෙන්න මේ විදිහට කොටස් දෙකකට විතර. I, V, U, D කියලා එක කණ්ඩායමක් තියෙනවා. He, she, it කියලා තව කණ්ඩායමක් තියෙනවා. දැන් I, V, U, D එනකොට ක්‍රියාපදයට කිසිදයක් එකතු වෙන්නේ නැහැ. He, she, it આવුවත් ක්‍රියාපදයට සකුරක් එකතු වෙනවා. ඒ කියන්නේ දැන් මේවෙන් නියෝජනය කරද්දී දැන් මම හිතුවා my father කියලා කිව්වොත් he දාන්න පුළුවන් නේ. my mother කිව්වොත් she දාන්න පුළුවන්. ඇය කියලා කියන්න පුළුවන්. it කිව්වොත් සතෙකුට ගන්න පුළුවන් dog කියන. මේ තුනේම බහුවචන තමයි de. එමනම් he she කියන එකේ බහුවචනේ he ඔහු ඇය. ඒකට බහුවචනේ ඔව්හු නැත්නම් එයාලා. it කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. it කියන එය කියන්න. එතකොට ඒකේ බහුවචනේ ඒවා කියලා එනවා. එතකොට it කියන එකේ තව තේරුමක් තියෙනවා ඌ කියන්න. එතකොට ඒකේ බහුවචනේ උන් කියලා එනවා. එහෙනම් දේවල තේරුම තමයි එයාලා ඒවා උන් අන්නේ තේරුම් තුනම තියෙනවා. එහෙනම් මොනවා හරි අපි තමයි my friends කිව්වම එයාලා කියලා දාන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ අයිති වෙන්නේ මේ කණ්ඩායම. dogs කියලා කිව්වොත් උන් කියලා ගන්න පුළුවන් දේ කියන එකේ. ඒකද මේ කණ්ඩායම. අපි තමයි books කිව්වොත් ඒවා කියන්න පුළුවන්. ඒ හින්දා දේ කියන එකට නියෝජනය කරන්න පුළුවන්. ඒ හින්දා මේ කණ්ඩායමට අයිති වෙන්නේ. ඊළඟට අපි දැන් මේ ක්‍රියාපදයක් ගත්තාම i v u d આવොත් අපි i go we go you go they go එහෙමයි කියන්නේ. i run we run you run they run. I eat, we eat, you eat, they eat. I sleep, I help, I drink, I work, I walk. ඒ වගේම we આવොත් we sleep, we help, we drink, we work, we walk. You આવොත් you sleep, you help, you drink, you work, you walk. They આવොත් they go, they run, they eat, they sleep, they help, they drink, they work, they walk. දේවලින් මේ දැන් IVU වලින් නම් මොකුත් නියෝජනය වෙන්නේ නැහැ. ඒ තුන විතරයි. දේවලින් නියෝජනය වෙන එකක් ගමු බලන්න. my friends කිව්වහම එයාලා කියන්න පුළුවන්. එහෙමනම් දේ ගන්න පුළුවන්. එතන my friends આવොත් අපි කියන්නේ go run eat වගේ තමයි ගන්න. දැන් අපි හිතමු my friend කියලා එක්කෙනෙක් මගේ යාළුවා. මගේ යාළුවා කිව්වොත් දේ. මගේ යාළුවා කිව්වොත් he hari she hari. ඒ වෙලාවට ගන්නේ my friend go නෙමෙයි goes. එතකොට she runs it comes ඒ වගේ ඉස්සකුරක් එනවා. ඒක තේරෙනවද? ඔව් සර්. ඉතින් my father කිව්වොත් ඔයා කවදාකවත් my father come go run eat කියන්න බෑ. ඔයා කියනවනේ my father comes goes runs eat helps වගේ කියන්න ඕන. my mother කිව්වොත් එහෙමයි my mother cooks eats ඒ වගේ. එතන dog කිව්වොත් dog my dog goes barks comes jumps runs වගේ ඉස්සකුරක් එන්න ඕන. ඒක තමයි ක්‍රමය. දැන් සිංහලෙන් මෙහෙම තියෙනවනේ සිංහලෙන් මම ආවම මියන්නක් එනවා අපි ආවම මියන්නක් එනවා නේද? තෝ යන්නේ තොපි යන්නේ නේද? වහන්සේ આવොත් සේක, වහන්සේ කියන සේක. ඒ වගේ ඉංග්‍රීසි වල දෙකයි තියෙන්නේ. ඉංග්‍රීසි වල I V U D එනවනම් මුකුත් වෙන්නේ නැහැ. He G එනවනම් S එනවා. එච්චරයි දැනගන්න දෙන්නේ. පුළුවන් නේද මතක තියාගන්න? ඔව් සේකරි. ඔය දන්නේවා. නමුත් ඉතින් ආයෙ මතක් කරන් යනවා. හොඳයි දැන් මේ වගේ වාක්‍ය ටිකක් අපි ප්‍රැක්ටිස් කරමු. මම ගෙදර යනවා කියද්දි කොහොමද මේ කියන්නේ? I go home. ඒක I නේ. I එක්කල එතකොට ක්‍රියාපදේ ගෝවාහම ඉස්සකුරක් එනවද? නැහැ. I go home. අපි ක්‍රිකට් ගහන කොහොමද කියන්නේ? We play cricket. We play cricket. ඉස්සකුරක් එන්නේ නැහැ නේද? මගේ යාළුවෝ පාසලට යනවා. මගේ යාළුවෝ ගියාම අපිට දාන්න පුළුවන් දේ නේද? එයාලා කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? They go to school. My friends. My friends go to school. තේරෙනනේ? I go home. We play cricket. My friends go to school. ඊළඟ තව වාක්‍යයක් බලමු. අම්මා බත් වෙනවා. දැන් කියන්න මට කොහොමද කියන්නේ? Mother cooks rice. Mother cooks කියලා කියනවා. මොකද mother කියන්නේ අම්මා කියන්නේ she කියන වචනයක්. ඒ හින්දා she වලට වෙන වෙලේ තමයි mother වලට වෙන්නේ s එකක් එනවා. Mother cooks rice. බබා අඬනවා. බබා කිව්වහම baby. ඒතර baby කියද්දි ගෑනු ළමයෙකුට පිළිලමට දෙන්නට ගන්න හින්දා අපිට pronoun එක තමයි it. ඒතර it වෙනවා නම් cry කියන්න බෑ. cries කියලා කියනවා. y උගුරෙන් අවසන් වෙනවා නම් ළඟ අකුර කොන්සොනන්ට් එක ගන්න y කපලා i e s දාන එක තමයි වර නැගීම හරි අපේ තාත්තා ඉංග්‍රීසි කතා කරනකෙත් කොහමද my father speaks english my father speaks english s අකුරක් කියනවා මොකද my father he word එකක් ඉන්න කියන්න බලන්න මේක mother cooks rice the baby cries my father speaks english හරි ඊළඟට තව වචන ටිකක් බලමු බල්ලු බුරනෝ කොහමද ඔක් කියන්නේ do හරි බල්ලු බුරනවා කොහොමද කියන්නේ dog bark dogs dogs බහුවචන ඊතර දේ ගන්න පුළුවන් ඒ හින්දා අපි කියන්නේ dogs bark කියලා ඉස්සෙන්නේ හරිනේ ඊළඟ කුරුල්ලෝ පියාඹනවා කිව්වහම birds flying birds fly fly fly
සවුරක් එන්න බර්ඩ්ස් කියන එක දේ නැත්තං උන් කියල එන හින්ද දියගන්න පුළුවන්. සිය පොතක් කියවනවා grandfather reads a book. grandfather reads a book grandfather කියන එකට ගන්න අරකෙන් he එන්නේ නේද? he word එකක් ඉන්න. එහෙම නැත්නම් වාක්‍ය තුන කියන්න බලන්න. dogs walk, birds fly, grandfather reads a book. හරි. ඊළඟට තව ටිකක් අයිබ ගලමු. අම්මා රෙදි හොදනවා. දැන් අම්මා කියන එක නියෝජනය වෙන්නේ මොකෙන්ද? he i be you they he she it. මොකක්ද වෙන්නේ? she. she වලට s එනවා නේද? එහෙනම් කියන්න. Mother washes clothes. Mother washes clothes. SH තිබුණොත් શબ્ද කරන්න බෑනේ. එන්න හැම වෙලේම මතකයි SH තිබුණොත් අපි දාන්න ES. Mother wash කියද SH නේ. Mother washes clothes. එහෙනම් ආච්චි ගුවන් විදුලිය සවන් දෙනවා. ආච්චි නියෝජනය වෙන්නේ මොකෙන්ද? she වලින්. එහෙනම් ඒකටත් s එනවා. කියන්න බලන්න. Grandmother listens to the radio. Morris රූපවාහිනිය නරඹනවා. කියන්න. Morris watches TV. Watch කියද්දි CH නේ හින්දා ES දානවා. දැන් Morris කියලා ලියන්නේ කොහමද? M O R I S. එහෙම ලියන්න බෑ ඉංග්‍රීසි වචන. හරි. ඔයාගේ නම ඔයාලා ලියාගත්ත එක හිතන විදිහට ඉංග්‍රීසි භාෂාව එහෙම ඔයාගේ නම ලියුවාම ශබ්ද කරන්න වෙන විදිහට නෑ. ඉංග්‍රීසි භාෂාවේ භාෂාවේ තියෙන නමත් ලැන්ග්වේජ් එකක් කළම යනවා. ඒ ලියන විදිහක් තියෙන ඒ විදිහ මතක තියාගන්න. Morris කියන්නේ මෙහෙම. Morris watches television. අපි M O R I S ලිව්වොත් අපි ඉංග්‍රීසි පොතක්වත් ජීවිතේට කියවලා නැහැ කියලා තමයි මිනිස්සු හිතන්නේ. හරි දැන් මේ වාක්‍ය තුන කියන්න බලන්න. Mother washes clothes, grandmother listens to the radio. Morris watches television. Morris watches television. මේක කියන්න බලන්න මම කෝපි වලට කැමති. I like coffee. I ආවම S එන්නේ නැහැ. I like coffee. John චිත්‍රපට වලට කැමති. John likes to John likes films. John කියන අකුරු ගන්න. J H O N. J O H. John likes films. Peter මාළු අල්ලනවා. කියන. Peter catch Peter ගිවම හීයෙන හින්දා catch එකට ES දාන්න. Catches. Peter catches. ලියන්නේ කොහමද? P E T E R. P E T E R. Peter catches fish. කියන බාන. I like coffee. John likes film. Peter catches fish. නේද? ඇය වැඩට යනවා. කියන. She goes to office. She goes to work. Go කියලා O අකුරක් ආවද එතනත් TS දාන්න. හරි. She එක ලයිස් එනවනේ කොහමද? O ආව TS දාන්න. එහෙමනම් SH ආව TS දානවා, CH ආව TS දානවා, O ආව TS දානවා. එකක් මතක තියාගන්න. ਉਹ ਪੈਰਿਸ ਜੀ ਜੀਵਤ ਤੇਨੋ ਕੋਮਦ ਕਹਨੇ ਹੀ ਲਿਵਸ ਇਨ ਪੈਰਿਸ ਹੀ ਲਿਵਸ ਇਨ ਪੈਰਿਸ ਇਲਾਂ ਟੋਮ ਪਰਿਗਣਕਿਆ ਪਾਵਚੀ ਕਰਨੋ ਟੋਮ ਯੂਸਸ ਅ ਕੰਪਿਊਟਰ ਟੋਮ ਯੂਸਸ ਅ ਕੰਪਿਊਟਰ ਕੀ ਵਨ ਬਾਨ ਸ਼ੀ ਗੋਸ ਟੂ ਵਰਕ ਸ਼ੀ ਗੋਸ ਟੂ ਵਰਕ ਹੀ ਲਿਵਸ ਇਨ ਪੈਰਿਸ ਟੋਮ ਯੂਸਸ ਅ ਕੰਪਿਊਟਰ ਇਨ ਟੋਮ ਯੂਸਸ ਅ ਕੰਪਿਊਟਰ ਆਈ ਯੂਸ ਅ ਕੰਪਿਊਟਰ ਮਨੇ ਆਈ ਆਵਤ ਯੂਸ ਇਸ ਇਨ ਇਲਾਂਡ ਹਰਕ ਤਨਕੋਲ ਕਨੋ ਕੀ ਵਨ ਬਾਨ ਮੇ cows eating cows කියලා ගත්තොත් එළ දෙන්නු හරක් කියන එක පැටව මහව පොඩිම ඔක්කොම ලෙක්කවත් තම ගන්න අපි cattle කියලා cattle eat grass cattle කියන එකට s එන්න එක බහුවචනයක් හරි කොහොමද එතකොට s අකුරක් එන්නේ cattle කියන එකට s දාන්නේ eat grass කියලා කියන එතකොට juli ඉතා වේගෙන් කතා කරනවා juli speaks s අකුරක් කියනවා Julie speaks fast. Very fast. Very fast. Julie කියලා කියන්නේ මෙහෙමයි. Yeah? ළමයි ice cream කනවා. Children eat ice cream. Children ගැදි දේ නැහින්දා ඒ S අකුරක් eat වලට දාන්න. හරි children eat ice cream. කියන වාක්‍ය තුන. Cattle eat grass. Julie speaks very fast. Children eat ice cream. ඊළඟට මම හැම සතියන්තෙම දුවනවා. ਉਹ ਨੋਨਾਟ ਵੇਲੇ ਕਥਾ ਕਰਦਾ ਐ ਵੇਲਸ ਨਾ ਬਦੀਨੋ ਕਿਨ ਮਾਮਾ ਕੀ ਲਗਾਤਾ ਮੈਂ ਇਸਪੁਰਕ ਕੇਨਵਾਦ ਆਈ ਇੱਕ ਲੈਨਵਾਦ ਨਹੀਂ ਨਾ ਕੋਮਦ ਕਹਿੰਦੇ ਆਈ ਰਨ ਐਵਰੀ ਵੀਕਐਂਡ ਉਹ ਨੋਨਾਟ ਵੇਲੇ ਕਥਾ ਕਰਦਾ ਦੇ ਸਪੀਕ ਟੂ ਮਚ ਦੇ ਇੱਕ ਲੈਸਨ ਨਹੀਂ ਨੇਦ ਐ ਵੇਲਸ ਨਾ ਬਦੀ ਵੇਨੋ
she wakes early. She wakes up early, and then she gets up early. Can you run? I run every weekend. They speak too much. She gets up early. She gets up early. නැට ආයෙසරම් මතක් කරගන්න I V U D આવත් ක්‍රියාපදයට මුකුත් එකතු වෙන්නේ නැහැ. He she තාවත් එකතු වෙනවා. දේ වලින් නියෝජනය වෙන්නේ සියලුම බහුවචන නේද? My friends, dogs, cats ඒ වගේ. He she වලින් නියෝජනය වෙන්නේ he වලින් නා පිරිමි එක්කෙනෙක් father, mother, father, brother, uncle. ඒව නියෝජනය වෙන්නේ he වලින්. She වලින් mother, aunt ඒ වගේ. It වලින් සතුන් එන්න පුළුවන් dog, cat වගේ. නැත්නම් දෙයක් එන්න පුළුවන් book, table වගේ. හරිනේ? ඒ වලට ඒ හී ජීටාව එසවරක් කරන වර්බ් එකට නැත්තම් එන්නේ උදාහරණයක් තමයි අයියාවත් I go run needs sleep drink she yavat goes runs eats sleeps helps drinks කියලා එසවරේනවා දැන් ඔන්න ඔයා අභ්‍යාස ටිකක් ඉංග්ලිෂ් වලින් කරන්න යනවා මේක මෙහෙම නෑ බලද සිංහලෙන් අපි අල්ලගත්ත ඉංග්ලිෂ් වලින් අල්ල ගන්නත් එපා සිංහල ඊට පස්සේ අපි අයින් කරලා දානවා හරිනේ සිංහලෙන් පටන් අරගෙන ඊට පස්සේ ඉංග්ලිෂ් වලට එන්න ඕන දැන් ඔයා කියන්න බලන්න the principal come මොකද්ද ඔයා කියන්නේ දැන් ඔළුවට මේ යන විදිය වෙනස් කරගෙන යන්න තේනවද ඔයාලා දැන් අර සිංහලෙන් ඒක ඔළුවට අරන් ගත්තේ ඔයාගේ ඉංග්‍රීසි වලින් ඔයා දැන් හදාගෙන යනවා ඊට පස්සේ ඔයාලා සිංහල ඕනේ නැතුව ඉංග්‍රීසි වලින් යන්න පුළුවන් විදිහට මේක හැදෙනවා කියන්න බලන්න the principal එතකොට ඔයා බලන්න the principal කියන එක නියෝජනය වෙන්නේ මොකෙන්ද I V U they he she it මොකද්ද he නේද හ්ම් ඔව් කියනවා නේද ෂී වෙන්නත් පුළුවන්. ඒතකොට හී ෂී නම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම එස් අකුරක් එනවා නේද? දැන් කම් කියලා කියන්න පුළුවන්ද? ඔව්. බෑ. මොකද්ද කියන්නේ? comes. principal comes. mother cooks. she word එක cooks. the baby cries. it word එක cries. cry කියද්දි මේ y අකුරකින් අවසන් වෙලා තියෙනවා නම් ළඟ අකුර consonant එක ගන්න. ඒ කියන්නේ vowel එක නෙමෙයි නං e e i o u නෙමෙයි නං y කපලා i e s දාන්න ඕන. cries birds flies birds they ne un kiyala kiyanne they niyojane wen hinda mukut wenna birds fly hema plays metana idi ies danne mokada y akuren awasamunada langa akura vowel ekak thiyena neida e kiyanne vowel ekanne metana try kiyaddi r akura consonant ekak y වලින් අවසන් වෙලා ළඟ අකුර consonant එක ගන්නන් තමයි y couple i ස්ථාන. මේ වගේ vowel එකක් આવොත් මුකුත් කරන්න. Tony goes. O අකුරක් තියෙනවා නම් දාන්නේ මොකද්ද? es. i run. i එකල වෙනස් වෙන්නේ නැහැ. හරි. මේක හදන්න බලන්න my friends ගන්න පුළුවන් මොනවාද නියෝජනය කරන වචනේ? d නේද? දේනවා නම් ක්‍රියාපද වෙනස් වෙනවද? නෑ මොකද දාන්නේ නේද my friends come she cooks we cry is දානවද a bird flies it එනවනේ එහෙනම් flies වෙනවා එහෙනම් මෙතනත් y අකුරෙන් අවසන් වෙලා l කියන්නේ මොකද්ද consonant එකන්නේ y කපලා is දෙනවා children play boys go girls run girls බහුවචනයක් දෙනවා එන්න වෙනස් වෙන්නේ ඊළඟට මේක බලන්න the principal to speak to raj මොකක්ද දෙන්නේ the principal wants to speak to raj wants to speak to raj තර මේ බලන්න මෙතන principal තියෙනවා තවත් ක්‍රියාවද තියෙන්න පුළුවන් ඕන තරම් නමුත් මේ අර සබ්ජෙක්ට් එක ළඟ තියෙන ක්‍රියාපද එකට අපි කියනවා ෆයිනයිට් වර්බ් කියලා. ඒක තමයි වෙනස් කරන්නේ. හැම ක්‍රියාපදයකටම s දා යන්න එපා. තේරෙනවද? ප්‍රින්සිපල් එක කරලා ඉන්න ක්‍රියාපද තමයි wants. ඊළඟට the earth revolves around the sun. ඒක පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙනවා. the baby cries all day මුළු දවසම බබා අනන කරන y කපලා is දාන්න ඕන. ඊළඟට the flight arrives at 8:00 in the morning. The flight arrives at 8:00 in the morning. Hema plays badminton every evening. Hema plays badminton every evening. Tony goes to guitar lessons every Sunday. Tony goes to guitar lessons every Sunday. ඊළඟට මේක බලන්න the nurse
ෂී වර්ඩ් එකක් ද නර්ස් කියන්නේ ෂී. මොකද වෙන්නේ? කියන්න. ද නර්ස් ද නර්ස් ටේක් කියා. ද නර්ස් ටේක් කෙයාර් ඔෆ් මයි ඔෆ් මයි ටේක් කෙයාර් නෙමෙයි ටේක්ස් කියා. වර්බ් එක ටේක්ස් නේ. ටේක්ස් කෙයාර් ඔෆ් මයි ග්‍රෑන්ඩ් මදර්. ආයි I get up at 7 a.m. every day. I get up. Amy? Amy rarely leaves her home. Amy rarely gane kalaaduruge. Amy kaamane yanne kalaaduruge. Cows? Cows give us milk. Cows give us milk. My granny? My granny cooks delicious lasagna. My granny cooks delicious lasagna. The birds? The birds creep all day long. Chirp, chirp කියන්නේ කිචිපිචි කරනවා. Chirp, කිචිපිචි කියන්නේ all day long. The boys? The boys study hard to get good grades. හොඳ පන්තියක් ගන්න ළමයි මහන්සිලා වැඩ කරනවා. Study. ඊළඟ මේ බලන්න I usually කියන්නේ සාමාන්‍යයෙන්. I usually කියන I usually go to school. Go to school. They? They visit us often. Visit us often කියන්නේ බොහෝ විට බලන්න එනවා. Visit කියන්නේ බලන්න එනවා. You? You play basketball. Plays නෙමෙයි play. You එක්කලා ඉස්සෙන්නේ නැහැ. You play basketball once a week කියන්නේ සතියට සැරයක්. Tom? Tom works every day. He always tells us funny stories. Tells us නෙමෙයි ඒතර tells us. එස්සපුර කියන්නේ. Tells us funny stories. She never helps me with that. Martha and Kevin swim twice a week. Twice a week. සතියට දෙසරයි ඒගොල්ලෝ පීනනවා. හරි. ඊළඟට මේක බලන්න. In this club people usually මිනිස් සාමාන්‍යයෙන් dance a lot. Linda takes care of her sister. John really leaves the country. We live in the city most of the year. අවුරුද්දේ වැඩි කොටස අපි නගරයේ. Lori travels to Paris every day, every Sunday. Lori ahama she hinda issena. I bake cookies twice a month. Cookies gana biscuit gina tharama. Hari American word e thama. Biscuit gana England word eka. Cookies gana American word. You always teach me new things. You ekkala issenne. She helps the kids of the neighborhood. Asal wasin lamaita udaw wenawa. She helps the kids in the neighborhood. The teacher meets the parents today. The movie resumes kiyanne nemada padan ganawa. Resumes kiyanne nemada padan. The movie resumes within a minute. Film කියන්නේ English word එක, movie කියන්නේ American word එක. අතර American English, English British English ලා දෙකක් තියෙනවා. හරි. අපි දන්නා මොකද්ද වචනේ කියලා. The fluffy clouds fly around. The dogs වචනේ දේන හින්දා bark. මොකද වෙනසක් කියන්නේ bark at night. He has කියලා වෙන්න එපේ. හරිනම් මෙතන haves කියන එක අපි v අකුර කපලා දාලා has කියලා හදනවා. හරි, ඒවත් have වලට s ඉල්ල තමයි එන්නේ. s එක දුර තමයි has එන්නේ. He has a big apartment. The triangle has three corners. එතකොට ඒක තමයි මේ පළවෙනි tense එක. ඒක තේරෙනව නේද?